ගල්ලායේ මහායායේ කුරාකන් අත දිග හැර මිට මොළවන කුරාකා ඇඟිලි විහිදලාරුව ඇති කුරාකන් ගැහැනු මරණ පලදාවකි කුරාකා ගැහැනු මරණ පලද කුරාකන් දැක්කාම කේන් තියෙනවා ඒතරම ටිකක් අපහසු රාජකාරිය. ගාවත් අපහසුයි. ඊට පස්සේ ඒක හදන්නත් අපහසුයි. කෑමක් හැටියට හදන්න ගියාමත් ලොකු අවුලක්. ඔක සුද්ධ කරන්න එපා. ඊට පස්සේ කණ්ඩත් අමාරුයි ඔය. බොරු කියන්න ඕනේ. කුරාන් ගුණයි කිව්වට කුරාන් කන්නත් හරි අමාරුයි. ඒකට ඉතින් ආනමක් හදලා. ඒ තලපයක් හදලා. තලපේ වෙන්නේ ඉතින් මේක පිටි කරගන්න එපා. පිටි කරන්න ගියාම පීලි කරගන්න ගියාම දැන් නම් මෝලේ දාලා කරගන්නවා. හරි අමාරුයි මන් දැකලා තිනවා කොටන්න එහෙම ගියාම මේ නිසා මේ අර නයාට අඳුකුල වගේ තමයි ගෑනුන්ට කුරක් කුරක් දැන් අපි කාන්තාවගේ ශෘංගාරය හා ඒ කාන්තාවේ තිබෙන අලංකාරයත් එක්ක මේ ජන කවි ගැන කතා කරද්දී දැන් අචින් කිව්වා ඇයි අපි දුක් විඳින දේවල් ගැන කතා කරන්නේ නැද්ද මරන්න නේද කුරහන් කියන එකත් එක්ක මේ ඥානක පිරිමි ගැන ભેදයක් නැතුව දුක් විඳා ඒක හරි බලන්න කුරක්කන් කවි අරගත්තකන් කොහෙවත් සතුට තියෙනවද කියලා නෑ කුරක් කැඩුවා අලියා කැඩුවා කෑවා මේ වුණා විනාශ වුණා ඇයි දෙයනේ මට මෙහෙම වුණේ කුරක්කන් කවිත් එක්ක තමයි ගොඩක් හේම් පැලේ පැල් කවි වල වේදනාත්මක කාරණා තියෙනවා සමහර කුඹුරත් එක්ක මම සතුටුක දනවන දේවල් තියෙන්නේ වතුර එනවා ජලය පේනවා මේක නෑ වියලි ගොඩ කාර්කාශකයි කාර්කාශයි මේ 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 කුරහන් යායට ඌර වැදුනහම පේන්නේ අලි මේක කණ්ඩ හරි ආසයි ඉතින් දඬු වැටක් නැතුව කුරහන් හදන්න බෑ ඒ වගේ තියෙන මහා හරි පාළුයි කනත්තක් වගේ කුරහන් අර අපි කොච්චර මම ලිවරන් කුරහන් මල්ලි වේ මම තමයි ඒ කුරහන් මල්ලි එච්චර මෙහෙමලා ඈයට පිපෙන්නේ කර වෙලා පරඬැල් වුණාම නිකන් මහා කනත්තක් වගේ අපි වට කියන්නේ කනතු කියලා අපි කියන හේන් වර්ග දින අද්දඬුවා හේන මේ මොකද්ද කන අද්දඬුවා හේන නවදලි හේන මුල් කැටය හේන ඒ වගේ කනතු කියන්නේ ඔන්නේ ඒ වගේ වට හේ භාගීවා එතකොට වේදනාවක් තමයි දැන් සාමාන්‍යයෙන් යන ගමනේදී ඔබතුම හැමතැනම ගිහිල්ලා තිබෙනවානේ තාමත් ඔය වබන වැඩි පිරිසක් ඉන්නවද අපේ රටේ? ඔව්. මම කුරක්කන් කියන්නේ කොහොමත් අපේ සම්ප්‍රදාය ගොවි තැනන්නේ. ඔව්. අපි දැන් කුරක්කන් අපේ අපිට රටින් ගේනවා. අපි කනගාටු යුතු කාර්යය. කුරක්කන් අපි තාම මුං ඇට කවුපි මේ සියල්ලම පිට රටින් මාර්සු උත්සවයක් ගේනවා. තාම ස්වයංපෝෂිත වෙලා නැහැ අපි. කුරක්කන් කියා දෙනවා විවිධ විදිහට වවන්න හැබැයි තාම ඉතින් කුරක්කන් තියෙන්නේ ඉහිණ එක තමයි. ඒලා කැපිල්ලෙම තියෙන්නේ ඒ නිසා මේ මහයිලුප්පල්ලම උද්‍යාන භෝග ආයතනය මේක ප්‍රචාරය ප්‍රචරිත කරනවා ගුෂණ දෙපාර්තමේන්තුව එක්ක හැබැයිද කුරාංගේ එමමයි එකම දේ වෙලා තියෙන්නේ කාන්තාවට පොඩි පහසුවක් කියලා දෙනවා මේක මැසිමට දාලා ඇටක් කුඩු කරගන්න පුළුවන් බලන්න සමහර වෙලාවට හැබැයි ওই මැෂින් ගැන කතා කරද්දී දැන් අපි කුඹුර ගැන කතා කරොත් දැන් සුනාමි කියන යන්ත්‍රයත් එක්ක සමහර දේවල් අර බොහොම උනන්දුවේ දැන් මේ වගේ එකතු වෙලා කරන දේවල් එතකොට මේ කවිය මේ දේවල් සමහරවිට නැති වෙලා යන්න ඉඩ තියෙනවා නේද? ඔව් ප්‍රායෝගිකයි. හරි ප්‍රායෝගික தත්ත්වය තමයි ඥානක දැන් අපි හිතුවට දැන් ඉස්සර අපි හිටියේ ජනගහනයයි කණ්ඩෝන ප්‍රමාණයයි ගත්තාම මම දැන් සමහර අය කියනවා අපි දැන් අපි මේ පෙදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට යනකම් එක දිගට කුකුලෙක්ට බහින්න ඇති වෙන්න පුළුවන් ගෙවල් තිබ්බා මේ රටේ කියලා. එහෙම කාලේ කොහොම කෑවද කියන මම දන්නේ නැහැ. බැබිනිටියා සාය වගේ දේවල් ඊට පස්සේ ආපු මදුරු සංගත වගේ දේවල් වලින් මිනිස්සු මරන යුද්ධවලින් මිනිස්සු මරුණා කියලා වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණු නැස්ස මිනිස්සු මැරලා තමයි ආපහු මේ 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 42යි ගන්නට එන්නේ කියලා. හැබැයි අද ඔයා අවුරුද්දකට හාල් කිලෝ කීයක් කනවද කියලා දන්නේ නැහැ. ඔයා හාල් කිලෝ 120ක් කනවා. අවුරුද්ද. ඔයාගේ ඇවරේජ් රටේ වත් කනවා යත් කනවා. ඔයා කියන්නේ මම බට්ටිකයි ගන්න ගණ ඇවරේජ් මේ. ඔව්. එතකොට ඒක 42යි ගානෙන් වැඩි කරන්න කිලෝ කොච්චරක් වලද කියලා. ඊට පස්සේ වී අක්කර කීයක් වවනවද එළවලු ඔයා කනවා මෙච්චරක් එහෙම හදලා තියලා එතකොට මෙන්න මේ සඳහා යන්ත්‍ර උපකරණ භාවිතා කරන්න වෙනවා මොකද ගොවි බිම් වැඩි කරන්න වෙනවා එක්කෝ ගොවි බිමකින් ගන්න ඉෆෙක්ට් සෝරි එකට කියන්නේ නිෂ්පාදිතතාවය වැඩි කරන්න අක්කරෙන් ගන්න අස්වැන්න වැඩි කරන්න ඒ නිසා තාක්ෂණය භාවිතා කරනවා ඉස්සර ගොවිතැන් කරා හැමෝම දැන් අපි හතර දෙනාම ගොවිතැන් කරන්නේ අපි හතර දෙනාම කණ්ඩ කවුරුර හදනවා
අපි මේ කැමරා දෙකේ ඉන්න සහෝදරරු දෙන්නා කොවිතන් කරන්නේ නැහැ නේ කැමරා අධ්‍යක්ෂණය කරන්නේ. ඒ දෙනට කණ්ඩ හදන්න වෙන කෙනෙක් නේ. එතකොට එක්කෙනෙක් ඉස්සරදී පාරිභෝගික සමාජයන්නේ ඔය කුරහන් කවි කියව එකයි මට කන්න මං හදාගත්තා. නැන්දට මදිනුත් දුන්නා, මාමට මදිනුත් දුන්නා. යා එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තේ නැහැ. අපි දැන් රටේම මිනිස්සුන්ගේ ගොවියෝ සීමිත සංඛ්‍යාවක් පවනවා. එකෙක් අක්කර 100 වවනවා සමහර 40 වවනවා. අම්පාර පැත්තට ගියාම 50 අක්කර. මිනිස්සු නැහැ වැඩ කරන්න. ඔය සුනාමි හෝ මොන හරි යන්ත්‍රෝ තිබ්බනම් ඊළඟ කන්න එනක මිනිස්සු වැන්නේනවා ගොයක් කපන්න. මේවායි ප්‍රායෝගික ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි ඒවට යන්න අපේ මේ සංස්කෘතියේ දේවල් නැති වෙනවා. ඕක තමයි ඉතින් බුදුහාමුදුරුත් කිව්වේ. අවසානට නේද? සියලු දේ නැසන සුළුයි. මේ නැසන සුළුයි. ඒවා කෞතුකාගාරවල තියෙන්න ඕනේ ඊට පස්සේ. ඇතරම දෙන අපි පස්සේ ඉඳලා වගේ පිලිස් ඉන්න හින්දා මම හිතන්නේ තාමත් මේ කරන්නේ. ඔව් දැන් මම දැක්ක ඉබද Facebook එකේ තියෙනවා දැන් මේවා සංස්කෘතික ලක්ෂණ දැන් පොඩි යෝන් ටිකක් ඉන්නවා toys අර මේවා phones tabs අරගෙන එකේ බය වෙලා කෑ ගහනවා කෝට් එකකින් මෙහෙම නේසයක් කැටින් අදිනවා මේ එකෙක් කියනවා එල නෑ නෑ බය වෙන්න එපා ඔය කාලේ තිබ්බ පොතක් කියන එකක් ඔය පොතක් ඔය කියලා. ආ ඒ තරම පොත් නැති වෙනවා. නෑ බය වෙලා පොතක් දැකලා. නෑ ඔල නැති වෙනවා. ඔව්. ඒ තරමට සමාජය වෙනස් වෙනවා. අප කටවහර නැති වුණානේ. දැන් කොළවල තියෙනවා. අපි කොළවලට දාගෙන කවි පොත් මේ තියෙනවා ජනවහර අර එහෙම. මේවත් නැති වෙනවා ටික. ඒක ආරක්ෂා කිරීම තමයි අපේ යුතුකම. මම හිතන්නේ මාධ්‍යයක් විදිහට මම හිතන්නේ මාධ්‍යයට ලොකු වගකීමක් තියෙනවා. ආකවිස් කරන්න වෙනවා මේ වගේ කවදාද? මෙහෙම එකක් තිබ්බා කියලා මෙන්න ජන කවි කියලා જાතියක් තිබ්බා. ඔව් තිබ්බා. ඔව්. ඉතින් අපිට කියන්නේ විශේෂයෙන්ම සජීව සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා මේ පිළිබඳව කතා බහ කරන්න 0.094 112 516 687 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි මේ විශේෂයෙන්ම කවි ඒ වගේම තමයි ජනවහර ජනශෘතිය පිළිබඳවයි මේ කතා බහ කරමින් ඉන්නේ. පසින් සූදානම් වෙන්නේ මේ තවත් අපූර්ව දෙයක් කරන්න. මොකද මේ කාන්තාව ගැන අද කතා කරපු නිසා මේ කාන්තාව ගැන කතා කරන අපිට ඒක මුල්ම තැනට ගියොත් එහෙම දරු නැලවිල්ල අපිට මතක් වෙනවා. මේ දරු නැලවිල්ල ඔකට මම පුරන්නම් මම මේක කවියකට මතක නැහැ. මොකද ලස්සන කතාවක් තියෙනවා. මම මගේ අත්නායකගේ මෙහෙරත් මැතිතුමා මේක කිව්වේ. එක මේ මමක් දරුවෙක් හම්බෙලා ඉන්න පොඩි දරුවෙක් ඉන්නවා ගොවි මහතෙක්. මේ ගොවි මහත්තයා හැමදාම රෑපැල් රකින්න එනවා. දරු මෙයා දරුවත් එක්ක ඉන්නවා. සොර සැමියෙක් මේ ගෙදරට එන්න පුරුදු වෙනවා. මේක වරදවට අහගන්න එපා මේ කතාව. සොර සැමියෙක් මේ ගෙදරට එනවා. රෑ පැල් යනවා. හවස් වෙද්දි සොර සැමියා ගෙදරට එනවා. දවසක් දැන් එයා සොර සැමියාට මෙයා සිග්නල් එකක් දානවා. ගෙදර වැලේ යම්කිසි වර්ණයක රෙද්දක් වනනවා අනතුරක් නැත්තම්. දැන් එදා අනතුරක් නැහැ කියන සිග්නල් එකක් තවන්නලා ඇතුළේ ඉන්නකොට ඇඳිරි වැටින් ඉඳි ගොවි මාපේ මෙයාගේ ස්වාමි පුරුෂයා ගොවි මහත්තයා අද මට මහන්සි බං කියලා ඇවිල්ලා ඉස්සරහ ඇඳේ බුදියා ගන්නවා. දැන් මෙයා ගිය ඇතුළේ ඉන්නවා. අර රෙදි කැඩ අයින් කරන්න බෑ එළියට ගිහිල්ලා. දැන් මෙයා දන්නවා දැන් මේ මොහොත වෙනකොට දැන් තමන්ගේ අර අනිත් සොර සැමියා එනවා කියලා. මෙයාට සිග්නල් දෙනවා. මෙයා ලස්සන දරුණ නමයා දනවන දරුණ ඇලවිලි කවියක් කියනවා. මේ පද හතරෙන් පළවෙනිගේ පුරනවා. අම් කවුරු දැන් ඔය ළමයි බය කරන කෙනා ඉන්නේ එයාට තමයි මෙයා කියන්නේ අම්බිලිය තෑගි ගෙනල්ලා තෑගි ගෙනල්ලා තෑගි මේ තෑගි ගේන්න එපා තව උඹට වඩා නපුරෙක ඉස්සරහ ඇඳේ ඉන්නවා එනිසා ඒ තෑග ගේට්ටු ගාව තියලා ඵලයන් කියලා මේ කවිය ස්වාමි පුරුෂයා හංගි ඉන්නවා අනේ හරි ෂෝ අර ගෑණි දරුව නරවනවා මටත් ඒකින් හොඳ නිින්ද යනවා මහන්සියම ඇගෙනවා කියලා දරුවා නිදා ගන්නවා සොර සැමියත් ගේට්ටුව ගාවට ඇවිල්ලා ආපහු හැරිලා යනවා. මේ ගෑනි 3 දිනක් නලවන එක කවිය. කවිය මට අවසනාවට මතක නැහැ. අපි ඉදිරි දවස් ක අනිවාර්යයෙන්ම මතක් කරමු. දැන් අපි ධර්ම ආ
දොයි 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 දොයිය පුතා දැන් මේක අර්ථයක් නැහැ නමුත් මෙහි තියෙන්නේ අර හඬේ නේ නමුත් මේ දරුවා බොහොම අපූර්ව නිදා ගන්නවා ධ්වනි අර්ථයට රැවටෙනවා එහෙමයක් තියෙනවා සමහර ඒවා එහෙම විග්‍රහ කරන්න බෑ හඬේ ඇයි අපි එදත් කතා කරේ අර සමහර කවිත් තියෙනවා ජන කවි වල තේරුමක් නැහැ ඒ වගේ හඬේ තියෙන මොකක් හරි ආසාවක් නෝනා නානනන්නා නෝනා නානනා නොහින්න නෝනා වගේ ඒවා ඒ තියෙන ධ්වනිය සඳහා ගත්ත මේ ඒවා බබත් එහෙමයි මට හිතෙන්නේ ඒකේ මේ රෝහණ බද්දගේ මහත්යත් එක්ක මම ගමන් කරනකොට රටවටේ යම් යම් වැඩවලට එතුමා මේ ඔකේ හරි ලස්සන කියලා දෙන්නේ අර බොහොම අර ඒ සොර දෙකකින් නලවන්නේ මේ කියන්නේ අර ඕන පැත්තකට දරුවා නලවන්නේ මට ඒක ගායනා කරන්න බෑ හේ 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 හී හේ හී හේ හී කියලා නලවලා දරුවා නිදා ගන්නවලු ඒ කියන්නේ අර ඒ සොර දෙක යා ලස්සන ගායනා කරන ඒ සියුම් සොර දෙකේ හඬට යා නිින්ද යනවා කියලා කියන්නේ ඒක මන් දන්නේ කවුද හොයාගත්තේ කියලා විද්‍යාවෙන් නමුත් ඒක නිින්ද යනවා කියලා හොයාගන්න ඇති ඊට පස්සේ නිදා ගන්න හොඳ නැහැ කියන්නේ දොයි 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 බබා දොයි දොයි බයි 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 බබා කියලා කියන එක කවුරු හොයාගත්තද කියලා අපි දන්නේ නැහැ වැඩි 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 වලක් තියෙනනේ ඔව් ඒගොල්ලොත් මොකද කියන්නේ අර අම්මි පස දෙන්න ඔය දරුණෙලවිලි විවිධ රටවල තියෙනවනේ දැන් අපි කිව්ව වැඩි කියමු ඒ වගේම තමයි ද්‍රවිඩ තියෙනවා ජපාන් ඒ වගේ රටවලත් ඔය වගේ තියෙනවනේ ඒ එකම සර පරාසය තුල ද යන්නේ කොහොමද සාමාන්‍ය ඔව් වෙනස කර තියෙන දැන් ඒ ජාතීන්ගේ මේ යම් යම් ලක්ෂණ තියෙනවනේ ඒ ලක්ෂණ අනුව තමයි දැන් වැඩි නලනකොට දැන් අර වගේ මේ කෑ ගහලා ගායනා කරන ස්වරූපයක් තියෙනවා අපේ දැන් සිංහල ජනතාව අම්මා තුරුල් කරගෙන ළමයාට විතරක් ඇහෙන්න වගේ තමයි ගායනා කරන්නේ. එතකොට දැන් අපිට යම් යම් පරිශ්‍රණවලදී අහපු දේවල් වලින් හම්බ වෙනවා මේ අප්‍රිකාව වගේ රටවල් වලත් දරු නලවන. එතකොට ඒ උන්ගේ තියෙන ජවයත් එක්ක අර මේ ගාන එකත් අර ගායනා තුළම තියෙනවා. මේ අර ගම්මිලා ගම්මිලා හියවෝ හියවෝ අහම තමයි ඒ අප්‍රිකන් කට්ටිය මේ අප්‍රිකානුවන් නලවන්නේ. එතකොට ඒ ඒ ලක්ෂණ ඔවුන්ගේ ජාතින්ට අනන් වෙච්ච ලක්ෂණ ඇතුව තමයි ඔවුන්ගේ දරු නලවිලි ගීත නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි කොහොම නමුත් ඉතින් මේ දරු නලවිලි ගීයක් නොසපු කෙනෙක් නැහැ කියලා හිතනවා අපේ රටේ නේද? මොකද සිංහල නමුත් ඇවිල්ලා වර්තමාන වෙන එක මේක කැසට් එකක නැත්නම් CD එකක. දැන් තියෙන්නේ අර මෙහෙම මතක මතකයි මේ. මෙහෙම මෙහෙම වයින් කළා ළමයා ගුඩ මෙහෙම ඉඳපුවාම ළමයා මේ හොල්මන් ගල පුදිය ගන්න. හොල්මන් කියන තරම වේන්නේ. අපිට මට මතක නැහැ අපේ අම්මා මාව කවි කියලා අපේ කිරියම්ම හෝ අම්මා මට කවි කියලා මාව නෙලෙව්ව වගේ කොහෙවත් මට මතක නැහැ. හැබැයි කියලා තියෙනවා. ඒක මගේ මොලේට යටි මොලේට වැදිලා තියෙන එක තමයි මම මේ පිට කරනවා ඇත්තට. දැනකට මතකද ඔයාට අම්මා කවි කියලා නලවනවා නැවත් අම්මා කියන්නේ ඒ අපිට මතක නැති අවධිකයි ඒක කරන්නේ නැත්තේ. හැබැයි මතකේ අපේ හිතේ ඇතුලේ කොහේ හරි තියෙනවා. ඒකයි අපි ඒක ටග් ගාලා අහුවෙන්නේ. අපිට ඒවා කියවෙන්නේ. අචිනට කවි කියන්න පුළුවන්කම් ලැබිලා තියෙන්නේ. කවුරු හරි අම්මව කිරියම්මව කරපු දෙයකින්. ඒ ආපු ඥානයකින් නේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දම තමයි අද දවසේ මේ වගේ තැනකට මේ හැම පිරිසක්ම එකතු වෙන්නේ අර හොන නේද? දැන් අපි මේ එකම දෙයකටනේ මේ එකම දෙයක් ගැනනේ මේ කතා කරන්නේ නැත්තම් මේ එක පැත්තකින් ඉන්න පිරිසක් තවත් පැත්තකින් ඉන්න පිරිසක් අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා කතා බහ කරන්න ඒ නිසා වෙන්නේ නැති මේ රටට තියෙන ආදරේ මේ සිංහලකමට අපේකමට තියෙන ආදරේ නිසා වෙන්නේ නැති. ඉතින් කාලය අපිට ටිකක් හරස් වෙනවා. අපි වැඩසටහනේ අවසාන භාගයට එකතු වෙන්නටයි හදන්නේ. මට අවසාන වශයෙන් අහන්න දෙනවා දැන් මේ කොණ්ඩේ ඔහම තියෙනවා කියන ඔබතුමාගේ අනන්‍යතාවය ඇත්තේ බර පෑන. පෑන හොරගම් කරලානේ මම. අද නැද්ද? නෑ අද නෙමෙයි දැන් අවුරුදු දෙකක වගේ ඉඳලා මම හිතන්නේ මම කොහෙද මගේ කො විදේශ සංචාරයක හරි කොහේ හරි ගිය වෙලාවක කීප දෙනෙක්ම මගේ පෑන ඉල්ලමින් සිටියා. මගේ පරණ පෑන මන් දීලා තිබ්බ හැම සමරු සටහන් හැරීට. ඒ කියන්නේ ඒ කාලේ මන් දර නූලක නෙල්ලා හිටියේ මේ විවිධ වර්ණ නූල් වල. එතකොට මම මට මතකයි මම රන් කුරහම්මල ලියපු සින්දුව ඉල්ලගත්ත ආසංජිත්.
ඊට පස්සේ අහංකාර නගරේ ලියපු සින්දුව තව මගේ මිත්‍රයෙක් ඉල්ලගත්ත. එහෙනම් මගේ ජනප්‍රිය ගීත මම මෙහෙම පෑන් 20ක් විතර මගේ බිත්තියේ එල්ලලා තිබ්බා ඉස්සර ගෙදර. ඒ සමහර හොඳ හිට් සින්දුව ලියුණා මම ඒ පෑන් එකයි ලියන්නේ. හා ඒක සමරු කලඹක් හැටියට ලියලා තියෙනවා. ඉතින් ඒක සමහර මිත්‍රෝ විදේශ මිත්‍රෝ ගත්තා. මේක මම අර මට මම පිලිපීනයේ ගිය වෙලාවක මට විශේෂයෙන් හිටිය මගේ යාළුවෙක් කිඹුල් හමෙන් හදන ලද ලෙද මේකක් දුන්න පෑන එල්ලන එකක්. ඒක ඕනේ පෑනක් එල්ලන්න පුළුවන් මාරු කර කර. ඒක මම අවුරුදු ගානක් පාවිච්චි කළා. මේකත් යාළුවෝ දෙතොන් දෙනෙක් ඉල්ල ඉල්ල හිටියා මොකෙක් හරි හොරගම් කරලා ඇති. හොරගම් කරලා තියනවා. මම හොරගම් කරපු එකට හැමදේම කියන මට වෙන එකක් හරි දියල්ලා කියලා. හරි මේ පෑන් එහෙම එල්ලන පෑන් ලංකාවේ නැහැ. පිටරට ගියාම මට හොයාගන්න හරි අමාරු මට වෙලාව නැහැ අවිවේකයි ඒක ඔගේ අර විශේෂ පෑන් ගන්න යන්න ඕනේ ඒක එක ගියාම ඒ පළාත් තියෙනවා. ඉතින් ඔකට දැන් මට වෙලාවක් නැහැ ඉතින් මම මේ අතහැරලා දැම්මා. හරි බලයි ඒක දෙනවා මම සතුටු වෙනවා බලයින් බලයින් කවුරු හරි එහෙම දැක්කොත් ඉතින් පෑන ගෙනත් දෙන්නේ නේද? ඒ වගේ තමයි බොහොම ස්තුති අද දවසේ අපිත් එක්ක එක්ක අසුනට වසන්ත දුක්කරනාලා මෙතුමනි. ඔව්තුමාට බොහොම කාර්ය බහුල වෙලාවක් අද දවසෙත් මේ වැඩ රාජකාරියකට ගිහිල්ලා ඒක අතරමඟ නවත්තලා අපිත් එක්ක එක්ක අසුනේ. ආයෙත් දවසක මේ වගේ වැඩසටහන ගෙතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් බොහොම ස්තුති කියනවා අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි මේ පස්සෙන් තුපහල මැදගම අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අජිනි බොහොම ස්තුති අද දවසේ අපිත් එක්ක එකතු වෙලා අද දවසේ අඳුහැරිය බොහොම රසවත් කරන්නට එක්ක අසුනාට. ඉතින් ආයෙත් දවසක මේ විදිහට මේ වෙලාවට ඔබ වහන්සේ මේ බලාපොරොත්තු වෙන අද දවසට සමුගෙන යන්න හැදන්නේ අපි කවියකින්ම මේ විදිහට සමුගෙන යමු. සිරිහස්තෙන් පුන් කලසත් ගරමින් නවගමුවේ දේවෝලට අධිපතිවන දියුණුව යහපත ලංකර දෙනුමෙන් දියුණුව යහපත ලංකර දෙනුමෙන් තිසරණ සරණයි නුඹලට